the machine while I'm Cafe Cup Champions. සුපිරි පළාත් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද නිමාවට පත් වුණා. ඒ අතුරෙන් කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී නිමාවට පත් වූ තරඟෙන් කොළඹ කණ්ඩායම පරාජය කළ ගාල්ල කණ්ඩායම ලකුණු 147ක දැවැන්ත ජයක් ලබා ගන්නට සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම් නායක උපුල් තරඟ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් සිය නියමිත පන්දුවර 50 තුළ කඩලු 7ක් දැවි ලකුණු 347ක දැවැන්ත ලකුණු පුරුවක් නිර්මාණය කරගන්නට සමත් වූ අතර ආරම්භක පිතිකරු රමිත් රඹුකැල්ල පන්දු 79කදී ලකුණු 87ක් ලබා ගැනීමට සමත් වුණා. විශිෂ්ට ඉනිමක් දියත් කළ සදීර සමර වික්‍රම ශතකයක් ලබා ගත්තේ 6 පහර 4ක් සමගයි. වේගවත් ලෙස පිත්ත ක්‍රියාත්මක කළ චතුරංගද සිල්වා ලකුණු 57යි. පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකයන් ලකුණු 66කට කඩලු 3ක් දවාලීමට සමත් වුණා. ගාලු කණ්ඩායමේ අභියෝගය හමුවේ කොළඹ කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් ලෙස සාර්ථකත්වයක් ලබා ගත්තේ ෂෙහන් ජයසූරිය හා ලහිරු තිරිමාන්න පමණයි. එහිදී ෂෙහන් ජයසූරිය ලකුණු 70ක් ලබා ගත්තේ මනරම් 4 පහර 10ක් සිය ලකුණු සටහනට එකතු කර ගනිමින්. දෙවන කඩුල්ල වෙනුවෙන් සාර්ථක අඩිතාලමක් සකස් කිරීමට ෂෙහන්ට සහයක් වූ තිරිමාන්න ලකුණු 48ක් ලබාගෙන සිටියදී දසුන් ශානකගේ පන්දුවකට දැවී ගියා. මාලින්ද පුෂ්පකුමාර ඇතුළු ගාලු පන්දු යවන්නන් හමුවේ කොළඹ කණ්ඩායමට පන්දු අර 42යි පන්දු 4ක් තුළ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 200ක් පමණයි. පන්දු යැවීමේදී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 24කට කඩලු 4ක් දවාලන ලදී. තරඟාවලියේ 6 වන තරඟය පීසරා ඕල් පිටියේදී මහනුවර හා දඹුල්ල කණ්ඩායම් අතර පැවැත් වුණා. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල නායක කුසල් ජනිත් පළමුව පන්දු යැවීමට තීරණය කළා. පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 127ක් වැනි අඩු මට්ටමේ ලකුණු ප්‍රමාණයකි. චාමර කපුගෙදර හා සචිත් පතිරණ පිළිවෙලින් ලකුණු 40ක් හා ලකුණු 38ක් ලබා ගත්තා. පන්දු අර 4යි එක් පන්දුවක් ක්‍රියාත්මක කළ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 7ක් තුළ කඩුලු 4ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. පිළිතුරු ඉනිම දියත් කළ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ජවසම්පන්න පිතිකරණයක නිරත වුණු නායක කුසල් ජනිත් 4 පහර 4ක් හා 6 පහර 3ක් සමග ලකුණු 41ක් ලබා ගත්තේ පන්දු 24ක් පමණක් වැය කරමිනි. රුවිදු ගුණසේකර ලකුණු 38යි. දඹුල්ල කණ්ඩායම ඔවුන්ට ලැබුණු ලකුණු 128ක ඉලක්කය පන්දු වාර 18යි පන්දු 5ක් තුළ පහසුවෙන්ම සපුරවා ගත්තේ කඩුලු 5ක ජයක් ලබා ගනිමිනි. එම ජයග්‍රහණය දඹුල්ල කණ්ඩායම ඒ තරඟාවලිය තුළ ලබාගත් පළමු ජයග්‍රහණය බවට පත් වුණා. සචිත් පතිරණ ලකුණු 21කට කඩලු 3යි. මෙම තරඟාවලියේ තවත් තරඟ දෙකක් ලබන 11 වෙනි සිකුරාදා පැවැත්වෙන අතර එහිදී ගාල්ල හා මහනුවර කණ්ඩායම පීසරා ඕල් පිටියේදී තරඟ වදිනු ලබන අතර දඹුල්ල හා කොළඹ කණ්ඩායම CCC පිටියේදී එකිනෙකා මුණ ගැසෙනු ඇත.